one. जातिक रूपवाहिनी मागिंग मेहेवन उसस्पेल जीव विद्या वैडसटहन मालावे अपी अद कथाकरण बलापुरुत्तु इन्ने अपे दोलोस्वेनी एककय पिलिबंदव मे एककय अतरम टिकक् दिगायि मोद अपिट कथाकरण तियेनवा पारिसरिक संबंधता जीविन परिसर अतरम पारिसरिक संबंध साथ सह जैव विविधत्वय पिलिबंदव इतर अपि मेक अतरम पाडन देकक् विधियट कथाकरण सिद्ध वेनवा පරිසරය දැන් අපි මුලින්ම පාරිසරික ජීව විද්‍යාව මොකද අපි ජීවීන් විදිහටත් ඒ වගේම අපි අනිවාර්යයෙන්ම අපිට විවිධ සංඝටක අපේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙනවා ඒ නිසා දැන් ජීවීන් හා පරිසරය කියලා ගත්තාම දැන් මොකද්ද මේ පරිසරය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පරිසරය විදිහට අපිට ගන්න පුළුවන් මොකක්ද කියලා පරිසරය කියන්නේ ඇත්තටම දැන් අපි දන්නවා අපිට තනියම ජීවත් වෙන්න බෑ අපිට වෙනත් ජීවීන් හා අන්තර් සම්බන්ධතා සිදු කර ගන්නත් ඕනේ ඒ වගේම අපි ජීවත් වෙන වටපිටාවේ තියෙන අජීවී දේවල් හා සම්බන්ධතා පවත්ව ගන්නත් ඕනේ එතකොට ඒ නිසා අපිට කියන්න පුළුවන් සරලම ඉතාම සරලව කියන්න පුළුවන් පරිසරය කියන්නේ යම් ජීවියෙක් ජීවත් වෙන වටපිටාව කියලා එතන වටපිටාව කියලා ගත්තහම එතනදී ඇත්තටම අපේ වටපිටාවේ විවිධ ජීවීන් ඉන්නවා ඒ වගේම විවිධ අකාබනික සංඝටක අපිට අවශ්‍ය වෙන ඒවා තියෙනවා මොනවද ඒ අපි සාමාන්‍යයෙන් දන්නවා අපිට ශ්වසනයේදී ඔක්සිජන් අවශ්‍ය වෙනවා අපි ශ්වසනයේදී පිටකරන කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට යනවා අපිට ජලය අවශ්‍ය වෙනවා ඒ වගේම අපිට දැන් ශාක වැවෙන්න නම් පස ඕනේ ඒ ශාක සහ සතුන්ගේ පැවැත්මට විවිධ වූ භෞතික සාධක අවශ්‍ය වෙනවා ඒතර මේ ඔක්කොමයි ඊළඟට අපි දන්නවා අපි ශාක කියලා කියන්නේ ජීවි. අපිට ශාක නැත්තම් ආහාර නැහැ. එතකොට ඒ වගේම වෙනත් සතුන්. එතකොට ජීවීන්, ජීවීන් සහ අජීවී සංඝටක කියන රාමුව තුළ තමයි මේ පාරිසරික ජීව විද්‍යාව කියන විෂය අපි කතා කරන්න බලන්නේ. එතකොට අපි සරලව ගත්තොත් මේ වගේ දෙයක් කියන්න පුළුවන් මේ ජීවීන්, ජීවීන් හා අජීවී පරිසරය ওই විදිහට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. ඔක තමයි අපි දැන් අද ඉගෙන ගන්න යන්නේ. දැන් අපි බලමු පරිසරයේ තියෙන දැන් අපි තනියම නෙමේ ජීවත් වෙන්නේ මං කිව්වා කලිනුත් විවිධ ජීවීන් ඉන්නවා මේ අනුව පරිසරික ජීව විද්‍යාවේදී පරිසරයේ සංවිධාන මට්ටම් කීපයකට බෙදලා තියෙනවා. දැන් ඔයගලන්ට මතක ඇති ඔයගල පළවෙනි දෙවෙනි ඒකකයේ ඉගෙන ගත්තා ජීවයේ සංවිධාන මට්ටම් ජීවියා දක්වා මතක ඇති. දැන් අද අපි ඉගෙන ගන්න එතනින් උඩට යන සංවිධාන මට්ටම්. අපි ඒ මොනවද කියලා බලමු. දැන් ජීවියා කියන එක්කෙනාට මෙතනදී අපි ඒකයි කියා කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි විශේෂයක තනි ජීවියෙකුට අපි කියනවා ඒකයි කියා. ඊළඟට ගහණය. ගහණය කියන්නේ යම් නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවකදී එකිනෙකා සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගනිමින් ජීවත් වන එකම විශේෂයේ ජීවීන් සංඛ්‍යාවකට යම් නිශ්චිත කාලයක් තියෙනෝනේ ප්‍රදේශයක් තියෙනෝනේ එකම විශේෂයේ ජීවීන් තමයි මෙතන ඉන්නේ ඒ වගේම අන්තර් සම්බන්ධතා පවත්ව ගන්න ඕනේ දැන් උදාහරණයක් විදිහට කියන්න පුළුවන් 2005 වර්ෂයේදී උඩවලවේ ජාතික වන උද්‍යානයේ අලි ගහණය කියලා දැන් අපිට කියන්න පුළුවන් ද මෙතනදී බේරේ වැවේ ඉන්න මත්ස්‍ය ගහණය කිව්වොත් ගහණයක් විදියට ගන්න පුළුවන්ද කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කවුරු හරි මත්ස්‍ය ගහණය මාළු ගහණය අපිට ඒක ගන්න බෑ මොකද මාළු කියන්නේ විශේෂ ගොඩක් අයිති වෙනවා ඒතර අපිට හරියටම එක විශේෂයක කියලා ගන්න ඕනේ ඒතර ගහණයක් කිව්වම මේ විදියට අපි අර්ථ දක්වනවා ඊළඟ අවස්ථාව තමයි ඊට උඩ අවදිය ප්‍රජාව ඒ කියන්නේ දැන් අපි ගත්තොත් උඩවලවේ ජාතික වන උද්‍යානයේ තියෙන ඉන්න සත් ගහණය. එතකොට ඒකේ ඉන්නවා විවිධ වූ සතු. දැන් පොකුණක ඉන්න ශාක ප්‍රජාව, පොකුණක ජීවත්. එතකොට අපිට එතන ඉනවා හයිඩ්‍රිල්ලා කියනවා. එතකොට තවත් ශාක ප්ලවාංග ඉන්නවා. එක එක අය විශේෂ ගොඩක්. ඊළඟට ඊට උඩ ඉහළ පද්ධතිය කියන්නේ අපි පරිසර පද්ධතිය කියලා. දැන් මේ පරිසර පද්ධතිය කියනකොට ඔන්න අජීවි සංඝටකත් අයිති වෙනවා. ජෛව ප්‍රජාවක් සහ ඔවුන් සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගන්න අජීවි සංඝටක ඇතුළත් ගතික ඒකකය ගතික කියන්නේ හැම වෙලෙම මේක වෙනස් වෙනවා ගතික ඒකකයක් විදිහට අපි හඳුන්වනවා
පරිසර පද්ධතිය ඔන්න මෙතන තමයි අපි අජීවී සංකටකත් එක්ක සම්බන්ධ වෙන ස්ථානේ. ඊළඟට අපිට එන්නේ ජෛව ගෝලය. ජෛව ගෝලය කියන්නේ මුළු පෘථිවියේම තියෙන පරිසර පද්ධති සියල්ලම එකතු කරාම අපි කියලා කියනවා. ඉතින් ජෛව ගෝලය කිව්වහම දැන් මොකද්ද මෙතෙන්ට ඇත්තටම අයිති වෙන්නේ? දැන් අපි ඔව් ජෛව ගෝලය කියලා කියන්නේ පෘථිවියේ සියලුම ජීවීන් ජීවත් වන ප්‍රදේශය. ඔව් සියලුම ජීවීන් ජීවත් වන ප්‍රදේශය. දැන් අපි පෘථිවිය ගත්තත් ලුම්කව විශාලම පරිසර පද්ධතිය පෘථිවිය කියන්නේ. ඒතර ඒ කියන්නේ ඒකෙත් තියෙන්න ඕනේ ජීවීන් කොටසක් ඉන්නවා ඒ වගේම අජීවීන් කියලා කට්ටියක් ඉන්නවා. දැන් මේ කට්ටිය දැන් අපි දන්නවා පෘථිවිය ගත්තාම මේ ගොඩබිම විතරක් නෙමෙයි. මේක තියෙනවා ජලය තියෙනවා ඔයගොල්ලෝ දන්නා 75ක් පමණ තියෙනෙම ජලය. ඊළඟට අපිට අපි සමග අන්තර් ක්‍රියා කරන වායු ගෝලයකුත් තියෙනවා. ඊළඟට අපි වාසය කරන ගොඩබිම පරිසරය. අපි මේ තුන ඔයගොල්ලෝ පහළ පන්තිවල විගණගෙන ඇති ශිලා ගෝලය, ජල ගෝලය සහ වායු ගෝලය කියලා කොටස් තුනකට මේක බෙදනවා. එතකොට අපි බලමු මේ පෘථුවිය පිළිබඳව පොඩි හැඳින්වීමක් මොකක්ද මේ කියන්නේ කියලා. දැන් පෘථුවිය ගත්තහම ඇත්තටම මං කියවා වායු ගෝලය, ශිලා ගෝලය හා ජල ගෝලය කියලා බෙදන්න පුදන්න පුළුවන් කියලා. ඒතර ජල ගෝලය කියන එක අපි සාමාන්‍යයෙන් දැන් හොයාගෙන තියෙනවා ඉතාමත් ගැඹුරු සාගරවල පවා ජීවීන් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ බැක්ටීරියා වගේ ජීවීන් හොයාගෙන තියෙනවා. ඒ නිසා ජල ගෝලය ඔක්කොම ජෛව ගෝලයට අයිති කියලා දැන් සලකනවා. මොකද ඉතා ගැඹුරු සාගරවල ඉතාමත් අනික්ෂීය බැක්ටීරියා වාසය කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා කියන එකයි එකෙන් කියන්නේ. ඊළඟට ශිලා ගෝලය ගත්තොත් ශිලා ගෝලයේ ඇත්තටම පෘථුවිය ගත්තාම කොටස් තුනක් තියෙනවා. ඇතුළෙම තියෙන ද්‍රව පාෂාණ වලින් ඇතිවෙච්ච හරය කියන කොටස. ඊට පිටතින් තියෙනවා ඒ පාෂාණ වලින් ඇතිවෙච්ච ප්‍රාවරණය කියන කොටස. උඩින්ම තියෙනවා කබල. කබල කියන්නේ ඉතා තුනී ස්තරයක්. කබල තමයි ගොඩක් විට ජීවීන් ජීවත් වෙන්නේ. හැබැයි මෙතනදී ජීවීන් ජීවත් වෙන ශිලා ගෝලයට අයිති වෙන්නේ කබල. කබල සහ පෘථුවි කබලත් ප්‍රාවරණයේ ඉහළ කොටසත් අයිති වෙන සාමාන්‍යයෙන් කිලෝමීටර් 100ක විතර ප්‍රමාණය. එතනින් ඇතුළ ජීවීන් නැහැ. ඒ කියන්නේ හරය කොටසෙවත් ප්‍රාවරණයේ ඇතුළ කොටසෙවත් ජීවීන් නැහැ. ඒතර ශිලා ගෝලයේ කොටසයි ජීවීන් ජෛව ගෝලයට අයිති වෙන්නේ. වායු ගෝලය බලමු. වායු ගෝලය කිව්වහම අපිට නිවක් නැහනේ. කොච්චර දුරද? නමුත් වායු ගෝලයේ අපි සමග අන්තර් ක්‍රියා කරන පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇල තමයි ඔය සාමාන්‍යයෙන් අපි ඔය කොටස් තුනකට බෙදලා තියෙනවා. පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මධ්‍ය ගෝලය කියලා. එයින් පරිවර්තී ගෝලය තමයි අපිත් එක්ක අන්තර් ක්‍රියායි කියන්නේ ජීවීන්. අපි විතරක් නෙමේ ජීවීන් සමග අන්තර් ක්‍රියා කරන එක. අපි ශ්වසන වායු පිට කරනවා, ඇතුළට ගන්නවා. ඊළඟ ශාකත් ඒ විදිහමයි. එන්නේ කොටස අයිති වෙන කොටස තමයි ජීවීන් ජීවත් වෙන. ඒතර ඒ කොටස තමයි ජෛව ගෝලයට අයිති වෙන්නේ. ඒතර ජෛව ගෝලය කියන එක දැන් ආපහු තේරුම් ගන්න පුළුවන් ඇති ජීවීන්ට ජීවත් විය හැකි පෘථුවියේ කොටස විදියටයි ජෛව ගෝලය අපි හඳුන්වන්නේ. ඊට පස්සේ අපි බලමු මේ දැන් මේ රූප රාමුවෙන් පෙන්වන්නේ ඒකේ කොහොමද ගන්න කියන එක. ඒ කියන්නේ අපි ගත්තොත් මුළු ජල ගෝලයමත් ඊළඟ ශිලා ගෝලයේ යම් කිසි ප්‍රදේශයක්. ඒ කියන්නේ කබල සහ ප්‍රාවරණයේ පිටත කොටස සහ වායු ගෝලයේ පහළම ස්තරය. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ තියෙනවා මේ වායු ගෝලය ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මොකද ඔයගොල්ලන්ට උනත් තවම පැහැදිලි නැතුව ඇති මොකද්ද මේ වායු ගෝලය කියන එක. දැන් ඇත්තටම වායු ගෝලයේ ප්‍රධාන ස්තර හතරකට බෙදෙනවා. පල්ලෙහාම ඉඳලා ගත්තාම ඔකේ පෙන්눔 අපේ රූප රාමුවේ පෙන්눔 කරලා තියෙනවා පරිවර්තී ගෝලය. ඊට පස්සේ ඊට උඩින් අපරිවර්තී ගෝලය. ඊළඟට ඊට උඩින් මධ්‍ය ගෝලය හා තාප ගෝලය. එතකොට මේකේ ඕගලන්ට ඊට එහා පැත්තේ රූප රාමුවේ මෙහා පැත්තේ තියෙනවා ඒකේ උෂ්ණත්ව වෙනස් වීම සහ පීඩන වෙනස් වීම. දැන් උෂ්ණත්ව වෙනස් වීම ඕගලන්ට බලා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් පරිවර්තී ගෝලයේදී උෂ්ණත්වය අඩු වෙනවා උච්චත්වයත් එක්ක. ඊට පස්සේ ආපහු උෂ්ණත්වය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ඕගලන්ට පේනවා මේ රූප රාමුවේ රතු පාට ඉරක්. රතු පාට ඉරක් ගන්න කමට අපි ඒකට කියනවා මොකද්ද ඕසෝන් ස්තරය. අපි කවුරුත් අහලා ඇති ඕසෝන් ස්තරය ගැන. ඕසෝන් ස්තරය ඇත්තටම අපිට ලොකු ආරක්ෂාවක් ලබලා දෙනවා අහලා ඇති. මොනවාද? අහිතකර UV කිරණ, සූර්ය විකිරණ වල තියෙන අහිතකර UV කිරණ පෘථුවියට එම වළක්වනවා. ඒ මගින් අපිට ආරක්ෂාව ලබා දෙනවා. ඒතර හැබැයි ඒක තියෙන්නේ අපරිවර්තී ගෝලී. එතකොට ඊට
ඒක දැන් ඇත්තටම UV කිරණ සූර්ය විකිරණ උරා ගන්න නිසා තමයි අර උෂ්ණත්වය පොඩ්ඩක් ඉහළ යන්නේ. පොඩ්ඩ පේනවා උෂ්ණත්වය ඉහළ යනවා. ඊට පස්සේ නැවතත් උෂ්ණත්වය ඉතාමත් අඩු වෙනවා මධ්‍ය ගෝලයේදී. ඊට උඩින් තියෙන්නේ තා සූර්යාට ඉතා ළඟ කොටස. ඒකට අපි කියනවා තාප ගෝලය කියලා. සමහර පොත්වල තියෙනවා අයන ගෝලය කියලා. මොකද ඒ සූර්ය විකිරණවල ශක්තිය නිසා අයනීකරණය වෙනවා අණු. ඒ නිසා අයන ගෝලය කියලාත් කියනවා. එතන තා වේගයෙන් يعني ගක් ඉහළට යන උෂ්ණත්වය. එතකොට ඔගොල්ලෝ මම හිතන්නේ ඔගොල්ලෝ කවුරුත් දන්නවා වායු ගෝලය ඉහළට යන යන පීඩණයට මොකද වෙන්නේ? පීඩණය අඩු වෙනවා. පීඩණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට අර ප්‍රස්ථාරයේ යහ පැත්තේ දාලා තියෙන පීඩණය මෙහා පැත්තේ තියෙන්නේ උච්චත්වය අනුව උච්චත්වය ඊළඟට පල්ලෙහා තියෙන උෂ්ණත්වය වෙනස් වෙන ආකාරය. එතකොට මේ ස්තර හතර පිළිවෙලින් මතක තියාගන්න ඕනේ. පරිවර්ති ගෝලය, අපරිවර්ති ගෝලය, මධ්‍ය ගෝලය සහ තාප ගෝලය ඊනුත් මතක තියාගන්න. පරිවර්ති ගෝලය තමයි ජීවීන් සමග අන්තර්ක්‍රියා කරන කොටස. අපරිවර්ති ගෝලය වැදගත් වෙන්නේ ඇයි? ඕසෝන් ස්තරය තියෙන නිසා. එතකොට මේ වායු ගෝලය පිළිබඳව තමයි අපි මේ කතා කරේ. ඊළඟට අපිට තියෙනවා දැන් මේ කතා කරාට පස්සේ පරිසර පද්ධතිය තමයි ඇත්තටම වැදගත්ම ඒකකයේ පරිසර විද්‍යාවේදී. ඒකෙදි කොහොමද මේ ජීවි මං කියවා ජීවි අජෛව සංඝටක දෙකම තියෙනවා අන්තර් සම්බන්ධතාව පවතින්නේ කොහොමද? දැන් අපිටත් ගැටලුවක් වෙන කොහොමද අජෛව සංඝටක අපිට සම්බන්ධ වෙන්නේ කියලා. නමුත් ඊටමත් වැදගත් පරිසර පද්ධතියක අජෛව සංඝටක. එතන මේ අජෛව සංඝටක ගත්තාම කොටස් තුනකින් වගේ සරලව බෙදන්න පුළුවන්. ඒ කියන්නේ වායුන් වර්ග කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, ජලය, විවිධ ඛනිජ වැනි. ඒවා අපි කොටස් දානවා අකාබනික කොටසට. ඊළඟ අපි දන්නවා පස්වල දැන් ජීවීන් මැරෙනවානේ, සියලුම ශාක සතුන් මැරෙනවා. එතන මල ශාක සහ සත්ව ද්‍රව්‍ය කවදා හරි හියුමස් බවට පත් වෙනවා. එතන මැරුණු ශාක හා සත්ව ද්‍රව්‍ය හියුමස් කොටසුත් අපි දන්නවා දාමනවා කාබනික කොටසට. ඊළඟට අපිට අවශ්‍යයි විවිධ වූ භෞතික සාධක. අපිට උෂ්ණත්වයක් ඕනේ ජීවත් වෙන්න සුදුසු. ඒ වගේම සුදුසු pH අගයක් අවශ්‍යයි. දැන් පසේ නම් හොඳ සුදුසු pH අගයක් තියෙන්න ඕනේ, උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම ලවණතාවය, ඒවත් ගොඩක් වැදගත් වෙනවා ජීවීන් ජීවත් වීම සඳහා. දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ ගොඩක් අධික ලවණ තියෙනවා නම් ජීවීන්ට ජීවත් වෙන්න අමාරුයි ගොඩක්. උෂ්ණත්වය වැඩි වෙනකොට අමාරුයි ජීවත් වෙන. ඒතර සුදුසු ප්‍රසස්ත අගයන් මේ தത്വෙදී තියෙනවනේ. ඒවට අපි කියනවා භෞතික සාධක. ඊළඟට ජෛව සංඝටක කියන එක අපි ප්‍රධාන වශයෙන් තුනකට බෙදනවා. ජීවීන් මහා ගොඩක් ඉන්නවා තමයි. හැබැයි ඔය ඔක්කොම ජීවීන් ටික අපි කොටස් තුනකට බෙදනවා. ඒ තමයි නිෂ්පාදකයන්. දැන් අපි දන්නවනේ නිෂ්පාදකයෝ කවුද? සියලුම ශාක. ඊළඟට ඒ ශාක මත යැපෙනවා විවිධ ජීවීන්. ඒගොල්ලන්ට අපි කියනවා පාරිභෝජකයන්. පාරිභෝජකයන් විවිධයි. දැන් අපි ගත්තොත් එහෙම කෙලින්ම ශාක මත යැපෙන අයත් යැපෙනවා වගේම තමහරලාට ශාක ආහාරයට ගන්න වෙනත් සතුන් මතත් අපි යැපෙනවා. එතකොට අපි පාරිභෝජකයන්. ඊළඟට තමයි වියෝජකයන්. එහෙම නැත්නම් අපි කියනවා නික්ෂේප භක්ෂකයන් කියලා. ඒ කියන්නේ අපි සහ නිෂ්පාදකයන්. කියන්නේ පාරිභෝජකයන් නිෂ්පාදකයන් මැරෙනවා. මරණයට පස්සේ මේ මල ශාක හා සත්ත්ව ද්‍රව්‍ය පසට එකතු වෙනවා. ඒව පසෙ එක් රැස් වෙවි තියෙන්නේ නැහැ. ඒවත් ආහාරයට ගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි, ඒ කියන්නේ ඒවල තියෙන ශක්තිය ප්‍රමයට ගන්න පුළුවන් කණ්ඩායමට අපි කියනවා නික්ෂේප භක්ෂකයන්. එහෙම නැත්නම් වියෝජකයන්. දැන් මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා වියෝජකයන් කියන්නේ කවුද කියලා. කවුද? වියෝජකයන් කියන්නේ නිකන් කවුරු හරි කියන්න බලන්න. වියෝජකයන් කියන්නේ ඔයගොල්ලෝ ඉස්සර පාඩම්වල ඉගෙනගෙන තියෙනවා. ඇත්තටම ශුද්ධ ජීවීන් අයිති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා කවුද? බැක්ටීරියා. විශේෂයෙන්ම මෘතෝපජීවි බැක්ටීරියා සහ දිලිර. මේගොල්ලෝ අපිට ඇහැට නොපෙනුනාට මේගොල්ලෝ කරන කාර්යභාරය ඉතාමත්ම වැඩි. ඒතර දැන් අපි බලමු මේ සංඝටක, ඒ කියන්නේ අජීවි සහ සජීවි සංඝටක කොහොමද මේ පරිසර පද්ධතියක එන්නේ. දැන් මේ සරලව දැක්වුවොත් එහෙම මේ භෞමික පරිසර පද්ධතිය. දැන් ඒකේ පෙන්නලා තියෙනවා ඇත්තටම කොහොමද මේ සජීවීන් හා අජීවීන් අන්තර් සම්බන්ධතාවය පවත්ව ගන්න කියලා. ඔගොල්ලෝ පේනවා ජීවි කොටාෂ දෙකක් ඉන්නවා, ජීවීන් සහ පාරිභෝජකයන්. ඊට පස්සේ දැන් ඒක රූප රාමුව විශාල කරලා පෙන්වන්නට වියෝජකයන් කියන්නේ අන්වීක්ෂීයයි. ඒ අතරට ඉතින් වර්ෂාපතනය, ජලය, වායුන් වර්ග, පස, ඕවා තමයි අජීවි සංඝටක. දැන් ඕවා නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒක තමයි අපි කියන්නේ ජීවීන් සහ ජෛව ප්‍රජාවකුයි අජෛව සංඝටක. ඒ
අතර අන්තර් සම්බන්ධතාවය ප්‍රධාන වශයෙන්ම පරිසර පද්ධතියක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකට මේක හැබැයි ගත්තොත් ස්ථිතික නෑ හැම වෙලේම වෙනස් වෙවි පවතිනවා. ඊට පස්සේ අපි බලමු වෙන වෙනම අරගෙන දැන් අපි දන්නවා අපිට ඔගොල්ලෝ පෝෂණීය පාඩම යටතේ ඉගෙන ගන්නවා මේ අපේ ජීවින්ට ජීවත් වීමට ශක්තිය හා ද්‍රව්‍ය අවශ්‍යයි. ශක්තිය හා ද්‍රව්‍ය අවශ්‍යයි. පරිසර පද්ධතියකටත් එහෙමම තමයි. ඒක පවත්වාගෙන යන්න ශක්තිය සහ ද්‍රව්‍ය අවශ්‍යයි. එතකොට කොහොම අපි මේ දෙක වෙනම බලමු. කොහොමද මේ ශක්තිය ලැබෙන්නේ? අනිත් එක කොහොමද මේ ශක්තිය මේ පරිසර පද්ධතිය තුළ සංක්‍රමණය වෙන්නේ? ඊළඟට මේ ද්‍රව්‍ය කියන එක කොහොමද මෙතන යෙදෙන්නේ කියලා. එතන අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ ශක්තිය පරිසර පද්ධතියක් තුලින් ගමන් කරන්න කියලා. අපි කවුරුත් දන්නවා අපිට බැරි වුණාට සූර්ය ශක්තිය ප්‍රයෝජනයට ගන්න අපිත් සම්පූර්ණයෙන්ම යැපෙන්නේ සූර්ය ශක්තිය මත. මොකද අපේ ප්‍රාථමික ශක්ති ප්‍රභවය වෙන්නේ සූර්යා. එතකොට මේ සූර්යාගේ තියෙන ආලෝක ශක්තිය තමයි නිෂ්පාදකයන් විසින් එයාලගේ සෛල තුල රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා. රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා කියන්නේ මේ ශක්තිය කාබනික සංයෝග තුල රසායනික ශක්තිය බවට පරිවර්තනය කරන ඕගොල්ලෝ මේ මේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම යටතේ හොඳට ඉගෙනගෙන ඇති. ඊට පස්සේ වෙන්නේ මෙන්න මෙහෙම පරිවර්තනය වෙච්ච ශක්තිය තමයි අනිකුත් ජීවීන් ප්‍රයෝජනයට ගන්න. ඊට පස්සේ ශාක භක්ෂකයන්, මාංශ භක්ෂකයන් කියන අය හැමෝම ප්‍රයෝජනයට ගන්න මේම ශක්තිය. ඊට පස්සේ කොහොමද අජෛව සංගත සම්බන්ධ වෙන්නේ කියලා ওই රූපරාමුවේ තවදුරටත් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අපි දන්නවා අමුද්‍රව්‍ය අවශ්‍යයි මොනවද? ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. ඉතින් මේවා අජෛව සංගත. ඒවා නැතුව අපිට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කරගන්න බෑ. ඒතර අන්න ඒ ආකාරයට ජෛව හැමේ ශක්තිය සංක්‍රමණය වෙන ආකාරය සරලව මේ රූපරාමුවෙන් පෙන්눔 කරනවා. ඒ වගේම හැම තැනදීම මේ ශක්තිය ඔයාලා අහලා ඇති ශක්ති සංස්කෘති නියමයේ හැටියට ශක්තිය විනාශ වෙන්නේ නැහැ. ශක්තිය හැම වෙලේම වෙනත් ශක්ති ආකාරයක් බවට පරිවර්තනය වෙවි යනවා. ඒතර සමහර උගක් වෙලාවට තාපය ලෙස තමයි ඉවත් වෙන්නේ. ඒතර දැන් ශක්තිය ගැලීම සම්බන්ධයෙන් කතා කරනකොට අපි දන්නවා ශීලම ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිෂ්පාදනය කරගන්නවා. එතකොට මෙන්න මේ ආකාරයට ඒකක ශේෂ්ඨ ඵලයක දැන් පරිසර විද්‍යාවේදී අපි මේක සරල සමීකරණයකට පරිවර්තනය කරනු ලබනවා. අපි බලමු මොකක්ද ඒ කියලා. ඒකක ශේෂ්ඨ ඵලයක ප්‍රාථමික නිෂ්පාදකයන් විසින් ඒකක කාලයකදී තිරකණු ලබන ශක්ති ප්‍රමාණයට අපි කියනවා දල ප්‍රාථමික නිෂ්පාදකතාවය. ඉංග්‍රීසියෙන් කියනවා gross primary productivity GPP කියලා සරල මේ කෙටියෙන් හඳුන්වනවා. දැන් අපි කවුරුත් දන්නවා ශාකත් ශොෂණය කරනවා. ඒ සඳහා යම්කිසි ශක්තියකුත් යනවා. ඊළඟට ඒකක ශේෂ්ඨ ඵලයක ප්‍රාථමික නිෂ්පාදකයන් විසින් ඒකක කාලයකදී තිරකණු ලබන ජෛව ස්කන්ධය කියන එකට අපි කියනවා ශුද්ධ ප්‍රාථමික නිෂ්පාදකතාවය. ඒකට කියනවා net primary productivity. ඒ කියන්නේ එම ජීවීන් ශොෂණයේදී වැය කරන ලද ශක්තිය ඉවත් වුණාම එහෙම නැත්නම් ඒක අඩු කරාම ඉතිරි වෙන ජෛව ස්කන්ධය තමයි ඔය කියන්නේ NPP කියලා. ඉතිරි වෙන ජෛව ස්කන්ධය. දැන් ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ දැන් දල ප්‍රාථමික නිෂ්පාදිතතාවයෙන් කොටසක් ඒගොල්ලෝ ශොෂණ ශක්තිය ලෙස වැය කරලා ඉවරයි. දැන් මට කියන්න පුළුවන්ද මේ තින මේ සංගතක අතර සම්බන්ධතාවය දැන් ශොෂණය සඳහා වැය කරන ශක්තිය අපි R කියලා දැම්මා නම් මේ සම්බන්ධයෙන් සම්බන්ධතාවය ගොඩනගාගෙන මේ වෙනකොට පුළුවන් වෙනවා. කාටද ඒක පුළුවන්? NPP සමානයි GPP ඍණ R. ඔව් NPP සමානයි GPP ඍණ R. ඒ කියන්නේ ශුද්ධ ප්‍රාථමික නිෂ්පාදකතාවය සමානයි දල ප්‍රාථමික නිෂ්පාදකතාවයෙන් ශොෂණයේදී වැය කළ ශක්තිය අඩු කරාම එන අංගය. එතකොට මෙන්න මේ ශක්ති ප්‍රමාණය තමයි දැන් අපි ඒ ශක්ති ප්‍රමාණය තමයි අනිකුත් ජීවීන් ඔස්සේ ගමන් කරන්නේ. අනිකුත් ජීවීන් ඔස්සේ හැබැයි අපි කියනවා ශක්තිය ගමන් කිරීම පරිසර පද්ධතියක ඒක දිශාත්මකයි. චක්‍රීකරණය වෙන්නේ නැහැ. ඒක දිශාත්මකයි. දැන් සාමාන්‍යයෙන් හැබැයි මතක තියාගන්න අපි දැන් සූර්ය ශක්තිය ඔක්කොම අපිට ප්‍රයෝජනෙට ශාක විසින් ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ.
ඉතාමත් සුළු ප්‍රමාණයක් يعني 1% හෝ 2% පමණ තමයි ප්‍රයෝජනෙට ගන්නෙ. ඉතුරුව මොකද වෙන්නේ? කොටසක් ආපහු පරාවර්තනය වෙනවා. තව කොටසක් විවිධ වස්තුන් පෘථිවියේ තියෙන විවිධ වස්තුන් විසින් අවශෝෂණය කරනවා. තවත් කොටසක් ජලීය පද්ධති උණුසුම් කිරීම සඳහා යොදා ගැනෙනවා. ඒ නිසා 1% හෝ 2% පමණ ප්‍රමාණයක් තමයි ඔය විදිහට දල ප්‍රාථමික නිෂ්පාදකතාවය විදිහට තිර කරන්නේ. ඊට පස්සේ ඒිනුත් ඒගොල්ලෝ සසනයට වැය කරාට පස්සේ ඉතිරි වෙන ටික තමයි අනිකුත් අය ප්‍රයෝජනෙට ගන්න. එතකොට මේක හැම වෙලෙම ඒක දිශාත්මකයි. ආපහු ගිහිල්ලා රවුමට එන්නේ නැහැ. කියන්නේ චක්‍රීය වෙන්නේ නැහැ. ඒ නිසා පරිසර පද්ධතියේ ශක්තිය ගැලීම සෑම විටම ඒක දිශාත්මකයි. එතන මේ ශක්තිය කොහොමද ගමන් කරන්නේ කියලා අපි බලමු. දැන් මේක පරිසර පද්ධතියේදී කතා කරන්න වෙන අනිවාර්ය සංසිද්ධිය. කොහොමද මේ ඉතුරු ජීවීන් පාරිභෝජකයන් හරහා මේක ගමන් කරන්නේ? දැන් නිෂ්පාදකයන් මේ ශක්තිය තිර කරේ. ඒවා අපි අහලා තියෙනවා. සාමාන්‍යයෙන් ආහාර දාම මේක මං හිතන්නේ ඔගොල්ලෝ පුංචි පන්ති වලත් ඕන තරම් කරලා තියෙනවා. ආහාර දාම ඔස්සේ තමයි මේ ශක්තිය ගමන් කරන්නේ. ඒතර ආහාර දාමයක් කියන එක අපි හඳුන්වනවා. එහෙම නැත්නම් අපි හඳුන්වනවා පරිසර පද්ධතියක ජීවීන් ශ්‍රේණියක් තුලින් ශක්තිය ගමන් ගලා යන පෝෂණ සම්බන්ධතා අනුපිළිවෙල කියලා. ඒ කියන්නේ පෝෂණ සම්බන්ධතා කියන්නේ මේ ආහාර දාමයකට අපිට පෙන්නුම් කරනවා ශක්තිය ගලන් යන්නේ පෝෂණ සම්බන්ධතාවයක් උඩ. ඒ කියන්නේ යාළගේ ආහාර ලෙස තමයි ශක්තිය යන්නේ. ආහාර වශයෙන් යනවා. එතකොට සාමාන්‍යයෙන් පරිසර පද්ධතියක ආහාර දාම වර්ග තුනක් සාමාන්‍යයෙන් පරිසර විද්‍යාවේදී නම් කරලා තියෙනවා. ඒ තමයි විලෝපී ආහාර දාම, එහෙම නැත්නම් කියනවා උලාකන ආහාර දාම, පරිපෝෂී ආහාර දාම සහ නික්ෂේප ආහාර දාම. එතකොට අපි බලමු මේ මේවා උදාහරණයක් විදිහට විලෝපීය. බහුලවම ඔයගොල්ලෝට පහසුවෙන් විලෝපීය ආහාර දාමයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. මිස් මේ පරිපෝෂී ආහාර දාමයක් කියන්නේ මොකද්ද? ඔව් පරිපෝෂී ආහාර දාමය. දැන් නමේම තියෙන පරිපෝෂී ආහාර දාමය. දැන් පරිපෝෂී ආහාර දාමයක් සමහර වෙලාවට දැන් අපිට ගන්න පුළුවන් මිනිසා. මිනිසා මත ඔයගොල්ලෝ දන්න අපි මදුරුව කනවා. ඊපස්සේ මදුරුවන්ගේ ඇඟේ ඉන්නවා මැලේරියා පරිපෝෂිතය. දැන් ඒක පරිපෝෂී ආහාර දාමයක්. එහෙම නැත්නම් ශාකයක උනත් වෙන්න පුළුවන්. දැන් අඹ ගහක් හරි මොකක් හරි උඩ සමහර වෙලාවට වෙනත් පරිපෝෂිතයෙක් වාසය කිරීම. එතකොට ඒකත් පරිපෝෂී ආහාර දාමයක්. ඒතර මේ බහුලවම ඉදෙන්නේ මේ වගේ ආහාර දාම. ඔගොන්ට හරි පහසුවේ මේවා නිර්මාණය කරන්න පුළුවන්. ඒත් හැබැයි ඔගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ භෞමික පරිසර පද්ධතියක ආහාර දාමයක් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් ජලජ පරිසර පද්ධතියක, ඒ වගේ ඊළඟ සාගර පරිසර පද්ධතියක, මිරිදිය පරිසර පද්ධතියක විවිධාකාරයේ ආහාර දාම තියෙනවා. එතකොට මේවා උඩින් මේවා හරහා මේ තුලින් ශක්තිය ගමන් කරනවා කියන්නේ ඇත්තටම ආහාර ලෙසයි මේ ශක්තිය යන්නේ. ආහාර ලෙස තමයි ශක්තිය ගමන් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි බලමු මේ ශක්තිය ගමන් කරන විදි තියෙනවා. දැන් අපි අනිත් එක තමයි දැන් ආහාර දාම විදිහට වඩා පරිසර පද්ධතියක ගොඩක් වෙලාවට තියෙන ආහාර ජාල. ඒ මොකද දැන් ආහාර දාමයක පෝෂී මට්ටම් දැන් අපි පෙන්වුවා ඉස්සෙල්ලා රූප රාමුවේ පෝෂී මට්ටම් හතරක්, පළවෙනි, දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි. නමුත් හැම වෙලේම ජීවීන් එකම පෝෂී මට්ටමක් මත යැපෙන්නේ නැහැ. එහෙම වුණොත් අර පෝෂී මට්ටම විනාශ වුණොත් ඒ ජීවීන්ට මිය යන්න වෙනවා. ඒ නිසා පරිසර පද්ධතිය බොහොම තුලිතව පවතිනවා. එහෙම නැත්නම් බොහොම සමතුලිත වෙනවා ජීවීන් විවිධ පෝෂී මට්ටම් මත යැපෙනවා නම්. ඒතර ස්වභාවිකවම මේ ආහාර දාම පවතින්නේ ගොඩක් එක රැස් වෙලා. එතකොට ඒ වගේ එකකට අපි කියනවා ආහාර ජාලයක් කියලා. ඒතර මේ රූප රාමුවේ පෙන්වන්නේ ආහාර ජාලයක්. ඒ වගේම පරිසර පද්ධ දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා වනාන්තර ගැන අහලා ඇති. වනාන්තර පරිසර පද්ධතියක ආහාර ජාල හරි සංකීර්ණයි. ඒ කියන්නේ ඉතාමත් හොඳ මේ ජෛව සංඝටක, එහෙම නැත්නම් භෞතික සාධක ඉතාමත් ප්‍රශස්ත ආකාරයෙන් තියෙන නිසා ජීවීන් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඒ නිසා ආහාර ජාලත් හරිම සංකීර්ණයි. නමුත් සමහර පරිසර පද්ධතිවල දැන් උදාහරණයක් විදිහට ගෙවත්ත වගේ ගත්තොත් අපේ ගෙදර වටපිටාව පොඩි වත්තක් නම් තියෙන්නේ ආහාර ජාලය ඉතා සරලයි. ඒතර සංකීර්ණ වෙන්න පුළුවන් ඒ වල තියෙන ජෛවදත්තේ වැඩි වෙන්න වැඩි වෙන්න. ඊළඟට තවත් අපිට මේ පෝෂණ සම්බන්ධතා පෙන්වන්න පුළුවන් ආකාරයක් තමයි පාරිසරික පිරමිඩ. දැන් පාරිසරික පිරමිඩයක් කිව්වම පිරමිඩ කිව්වම ගොනු තේරෙන පිරමිඩ ආකාරයි. පරිසර පද්ධතියක පෝෂී මට්ටම් අතර පෝෂණ සම්බන්ධතාවය පෙන්වන තීරු ප්‍රස්ථාර. මේවා පිරමිඩ ආකාරයි බොහෝ විට. එතකොට ඒකේ පාදස්තය මගින් හැම විටම බොහෝ විට
හැම විටම නෙවෙයි බොහෝ විට ප්‍රාථමික නිෂ්පාදකතා නිෂ්පාදකයන් තමයි පෙන්වුම් කරන්නේ ඊට ඉහළින් ප්‍රාථමික පාරිභෝජකයන් ඊට උඩින් ද්විතීක පාරිභෝජකයන් ඔය වගේ පෙන්වුම් කරනවා ඊට ඔයගොල්ලෝ අහලා ඇති පාරිසරික පිරමිඩ වර්ග තුනක් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නවා ඒ තමයි ශක්ති පිරමිඩ ජෛව ස්කන්ධ පිරමිඩ හා සංඛ්‍යා පිරමිඩ ඊට මේ මේ ආකාර තුනේ වෙනස මොකක්ද කියලා අපි දැන් බලමු. දැන් අපි සාමාන්‍යයෙන් ජෛව ස්කන්ධ පිරමිඩ කියමු දැන් මේ වල පිරමිඩ වලට දැන් ඕන් පේනවා තීරු ප්‍රස්ථාර. මේවා ඇත්තටම යම් කිසි ආකාරයකට මේක ඒකක ශේෂ්ඨ ඵලයක සිටින ජීවීන් විසින් තිර කරනු ලබන ශක්ති ප්‍රමාණය. එහෙම නැත්නම් ජීවීන්ගේ ජෛව ස්කන්ධේ අන්න ඒ වගේ විදිහට දෙන්න ඕනේ. එතකොට මේ පිරමිඩ වර්ග තුන සලකලා බැලුවොත් මේ ආකාරයට අපිට කියන්න පුළුවන්. සංඛ්‍යා පිරමිඩ දැන් ඔගොල්ලෝ පේනවා පල්ලෙහාම පාදස්ත්‍ය නිරූපණය කළ දින නිෂ්පාදකයන් තනකොළ එතන තනකොළ ආහාරයට ගන්නවා හාවා ඊට උඩින් හරියයි නේද? එතන මේ ආකාරයට ශක්තිය සංක්‍රමණය වෙනවා ඒගොල්ලොන්ගේ ආහාර ඔස්සේ. ඒ වගේම එහා පැත්තේ තියෙනවා රූප රාමුවේ තවත් සංඛ්‍යා පිරමිඩයක්. දැන් ඒක පිරමිඩයක්ද? නැහැ. දැන් ඒ කියන්නේ සංඛ්‍යා පිරමිඩ ඔය විදිහටම පිරමිඩ ආකාරම වෙන්න ඕනේ නැහැ. සමහරලාට ඒවා යටිකුරු වෙන්න පුළුවන්. ඒ යටිකුරු වෙන්න පුළුවන් වෙනවා. දැන් අඹ ගස කිව්වහම එක අඹ ගහක කුඩිත්තන් ඉන්නවා ගොඩක්. ඒතර කුඩිත්තන් ආහාරයට ගන්න සාමාන්‍යයෙන් කුරුමිණියන් ඉන්නේ ඊට වඩා අඩු සංඛ්‍යාවක්. ඒතර ඒක පිරමිඩ ආකාරම නැහැ. ඒ නිසා අපි කියනවා සංඛ්‍යා පිරමිඩ යටිකුරු විය හැකි කියලා. ඊළඟට අපි බලමු ශක්ති පිරමිඩ ඔය තියෙන්නේ ඊළඟ එක. එතන හැම හොඳටම පෙන්වුම් කරනවා පිරමිඩාකාර ආකාරය පිරමිඩයක් වගේමයි ජෛව ස්කන්ධ පිරමිඩ බලන්න ජෛව ස්කන්ධ පිරමිඩත් හැම විටම පිරමිඩාකාර නොවන අවස්ථාවක් තමයි ඔය පෙන්වුම් කරලා තියෙන්නේ ඒකත් ඕන නම් යටිකුරු වෙන්න පුළුවන් එතකොට ඇයි මේ ශක්ති පිරමිඩ විතරක් යටිකුරු වෙන්නේ නැත්තේ අපි කියනවා ශක්ති පිරමිඩ කවදාවත් යටිකුරු වෙන්නේ නැහැ ශක්ති පිරමිඩ හැම වෙලෙම පිරමිඩාකාර කියන්නේ පාදස්ත්‍යයට වඩා උඩට යන්න යන ටික ටික ක්‍රමක්‍රමෙන් පටු වෙනවා. දැන් ඒකට හේතුව තමයි මේ රූප රාමුව අපි පෙන්눔 කරන්නේ. දැන් සූර්ය ශක්තියෙන් 1/2 ප්‍රමාණයක් ප්‍රාථමික නිෂ්පාදකයන් විසින් තිර කරනවා. ඒතර ඔයගොල්ලෝ පේනවා පාදස්ත්‍යයේ තිර කරන ලද ශක්ති ප්‍රමාණය දීලා තියෙනවා කිලෝ කැලරි 10000ක් විතර. ඊට පස්සේ අපි බලමු කොහොමද ඇයි මේ අඩු වෙන්නේ උඩට යනකොට කියලා. ඔගොල්ලන්ට දැන් මං හිතන්නේ තේරෙනවා අඩු වෙනවා හැම පෝෂී මට්ටමේම ජීවීන් ශ්වසනයේදී යම්කිසි ශක්ති ප්‍රමාණයක් වැය කරනවා. එතකොට අපි ඒක දාන්න පුළුවන් R කියලා සංකේතය. හැම පෝෂී මට්ටමකදීම ශ්වසනයේදී යම් ශක්තියක් වැය කරනවා. ඊළඟට ඔගොල්ලෝ දන්නවා එක එක පෝෂී මට්ටම් වල ජීවීන් මැරෙනවානේ. ඒ මැරුණු මල ශාකහා සත්ත්ව ද්‍රව්‍ය වලත් යම්කිසි ශක්තියක් තියෙනවා. මැරුණු මල ශාකහ සත් ද්‍රව්‍ය වලත් යම්කිසි ශක්තියක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒවල තියෙන ශක්තිය ප්‍රයෝජනෙට ගන්නයි තමයි අපි අර ඉස්සෙල්ලා කිව්ව වියෝජකයන්. හරි. එතකොට ওই විදිහට ඔයගොල්ලන්ට තේරෙනවා ශක්තිය ක්‍රමක්‍රමෙන් ඉහළට යන්න යන්න අඩු වෙනවා. එතන සාමාන්‍යයෙන් කියනවා එක්ස්පෝෂී මට්ටමක ඉඳලා එහෙම නැත්නම් පරිසර පිරමිඩයක පෝෂී මට්ටමක ඉඳලා ඊට ඉහළ පෝෂී මට්ටමට යනකොට තිබිච්ච ශක්ති ප්‍රමාණයෙන් 90%ක්ම මේ ආකාරයට වැය වෙනවා. එහෙම නැත්නම් විනාශ වෙනවා. විනාශ වෙනවා කියන්නේ ඇත්තටම වැය වෙනවා. එක්ක ශ්වසන ශක්තිය ලෙස එහෙම නැත්නම් මල ශාකහ සත්ත්ව ද්‍රව්‍ය විදියට යනවා. එතකොට මේ විදියට යනකොට ඇත්තටම 10%යි ඊළඟ පෝෂී මට්ටමට යන්නේ. එතකොට එතනිනුත් ඊළඟ පෝෂී මට්ටමට යන්නේ තවත් 10%යි. ඔය විදියට ගිහාම ඔයගොල්ලන්ට මේක බැලුවාම පෙනෙයි අර උඩම එකට ගිහාම තෘතීක පාරිභෝජික මට්ටමට ගිහාම අපිට ඉතුරු වෙන කිලෝ කැලරි ප්‍රමාණය 10කට සීමා වෙනවා 10යි. ඉතින් ඒ නිසා තමයි හැම වෙලාවෙම පිරමිඩයක එහෙම නැත්නම් ආහාර දාමයක පෝෂී මට්ටම් උපරිමය 4ක් වගේ තමයි තියෙන්නේ. 4ක් හරි 5ක් හරි. ඊට වැඩි වුණොත් වැඩි වෙලා වැඩක් නැහැ. මොකද ඉහළ පෝෂී මට්ටම් වලට යනකොට ඇත්තටම ශක්තිය හොඳටම අඩුයි. ඒ නිසා පෝෂී මට්ටම් ගාන 4ක් හෝ 5ක් තමයි උපරිමය තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ නම් අපි ශාක මත යැපෙනවා නම් අපිට ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් අපේ ඇඟේ
ඇඟට ලැබෙනවා. කියන්නේ ඒක ශාක භක්ෂකයන් ළඟ තමයි වැඩිම ශක්ති ප්‍රමාණයක් තියෙන්නේ. ඒතර අර ගොඩක් පෝෂී මට්ටම් දිගේ යනකොට තමයි ශක්ති ප්‍රමාණය අඩු වෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට මේ රූප රාමුවෙන් පැහැදිලි ඇති ඇයි ශක්ති පිරමිඩ කවදාවත් යටි කුරු වෙන්නේ නැත්තේ කියලා. හැම වෙලේම උඩු කුරු වෙනවා. මතකයිනේ 10% ශක්ති ප්‍රමාණයක් විතරයි එක් පෝෂී මට්ටමක ඉඳලා ඊට ඉහළ පෝෂී මට්ටමට ගමන් කරන්නේ. ඉතුරුවා 90%ක්ම විවිධ ක්‍රම මගින් හානි වෙනවා. ඊට පස්සේ අපි බලමු පරිසර පද්ධතියක දැන් අපි මේ ශක්තිය තමයි කතා කරේ මෙච්චර වෙලා. දැන් ඕගොල්ලෝ තේරෙනවා ශක්තිය ගමන් කරන විදිය. කිසිම වෙලාවක විනාශ වෙන්නේ නැහැ. විවිධ විදියට ශක්තිය වෙනත් ප්‍රබව විදියට පරිවර්තනය වෙවි යනවා. ඊට පස්සේ අපි බලමු මේ ද්‍රව්‍ය කියන එක. දැන් අපි කිව්වා විවිධ ද්‍රව්‍ය තියෙනවා අපිට අවශ්‍යයි ඒවා පරිසරයේ. එතකොට දැන් ද්‍රව්‍ය කියන ඒවා ද්‍රව්‍ය වලට අයිති වෙනවා ඛනිජ ද්‍රව්‍ය, වායු. මේවා හැම එකක්ම ද්‍රව්‍ය තමයි. දැන් මේවා අපිට කොහොමද ලැබෙන්නේ? දැන් අපි කවුරුත් දන්නවා සත්තු, ඒ කියන්නේ ශාක, කාබන් ඩයොක්සයිඩ්, ජලය උපයෝගී කරගෙන තමයි තමන්ගේ ප්‍රබව සංශ්ලේෂණය සිදු කරගෙන කාබනික ආහාර නිපදවන්නේ. ඊට ශාක මැරෙනවා. ඊළඟට ඒ ශාක වලින් කොටසක් සත්තුන් විසින් පරිභෝජකයන් විසින් ආහාරයට ගන්නවා. ඒගොල්ලොත් මැරෙනවා. ඒගොල්ලොත් මැරෙනාට පස්සේ පසට එකතු වෙනවා මේ මල, ශාක හා සත්තු ද්‍රව්‍ය. පසට එකතු වෙනවා. දැන් ඒවා එක් රැස් වෙවි තියෙනවද? පෘථිවි ගෝලයේ හැම එක් රැස් වෙවි තිබුණොත් එහෙම මුළු පෘථිවියම කුණු ගොඩක් වගේ. හරි? සම්පූර්ණ කුණු ගොඩ. නමුත් එහෙම එක් රැස් වෙවි තියෙන්නේ නැහැ. මේ මල, ශාක හා සත්තු ද්‍රව්‍ය මත විවිධ වූ මුතෝපජීවී බැක්ටීරියා දිවිර. එයාලගේ ශක්තිය අවශ්‍යතා සපුරා ගන්න එව්වා ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට ඒ වලින් තමයි එයාලගේ ශක්තිය අවශ්‍යතා සපුරා ගන්නේ. එතකොට ඒවා ඉතාමත් සරල අකාබනික ද්‍රව්‍ය බවට නැවතත් පරිවර්තනය වෙනවා. දැන් මල, ශාක හා සත්තු ද්‍රව්‍ය වල තියෙන්නේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, එහෙම නැත්නම් ලිපිඩ, ඊළඟට තවත් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය තියෙන්නේ. මෙවුව තමයි සරල අකාබනික ද්‍රව්‍ය බවට පත් කරන්නේ වියෝජකයන් විසින්. එතකොට ඒගොල්ලෝ තේරෙනවා ද්‍රව්‍ය චක්‍රීකරණයේහිලා වියෝජකයන්ගේ වැදගත්කම. ඒගොල්ලෝ නොහිටියානම් මම කිව්වා මුළු පෘථිවියම කසල ගොඩක් වෙනවා. එතකොට ඕනම ද්‍රව්‍ය කොටසක්, එහෙම නැත්නම් වායුන්, එහෙම නැත්නම් ඛනිජ ද්‍රව්‍ය අපිට මේ ආකාරයට තමයි පසට ලැබෙන්නේ. එතකොට ඒවා නැවතත් ශාක විසින් ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට අපි බලමු ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ නයිට්‍රජන් චක්‍රය සහ කාබන් චක්‍රය ඉගෙන ගන්න තියෙනවා. දැන් මම මෙතනදී මේ නයිට්‍රජන් චක්‍රය පෙන්වන රූප රාමුව තමයි මේ පෙන්눔 කරන්නේ. නයිට්‍රජන් ඔගොල්ලෝ දන්නවා වායු ගෝලයේ තමයි ප්‍රධාන නයිට්‍රජන් ප්‍රභවය වෙන්නේ. සාමාන්‍යයෙන් 78% පමණ තියෙනවා නයිට්‍රජන්. හැබැයි අපිට බෑ නයිට්‍රජන් ප්‍රයෝජනෙට ගන්න. හැම ශාකයකටමත් බෑ ඒ වායු ගෝලයේ නයිට්‍රජන් ප්‍රයෝජනෙට ගන්න. ඒත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා පසේ ඉන්න සමහර බැක්ටීරියා, ඒ වගේම රනිල මූල ගැටිති තුල ඉන්න සමහර බැක්ටීරියා විශේෂයෙන්ම රයිසෝබියම් වගේ අයට පුළුවන් මේ වායු ගෝලීය නයිට්‍රජන් තිර කරන්න. තිර කරනවා කියන්නේ ඒවා ඇමෝනියම් සංයෝග බවට පත් කරගෙන ඒගොල්ලෝ ප්‍රයෝජනෙට ගන්නවා යාලගේ ප්‍රෝටීන හදාගන්න. එතකොට මේ ආකාරයට ප්‍රයෝජනෙට ගත්තු මේ නයිට්‍රජන් වායු ගෝලීය නයිට්‍රජන් ඒගොල්ලන්ගේ දේහ තුලදී ඇමෝනියම් සංයෝග බවට, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රෝටීන හදලා ඊට පස්සේ ඒගොල්ලෝ මැරුණාට පස්සේ ඒවා පසට එකතු වෙනවා ඇමෝනියම් සංයෝග විදියට. ඊළාට මේ ඇමෝනියම් සංයෝග නයිට්‍රේට් කාරක බැක්ටීරියා ඒත් පසේ ඉන්නේ. ඒගොල්ල මගින් පළවෙනිම නයිට්‍රයිට බවටත් පසුව නයිට්‍රේට් බවටත් මේ පියවර දෙකම සිදු කරන්නේ නයිට්‍රේට් කාරක බැක්ටීරියා මගින් නයිට්‍රේට් බවට පත් කරනවා. ඒතර නයිට්‍රේට් තමයි ඇත්තටම කියනවා නම් අපිට ප්‍රයෝජ්‍ය නයිට්‍රජන්. ප්‍රයෝජ්‍ය කියන්නේ ශාක විසින් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයේ විදියට පවතිනවා. එතකොට මේ නයිට්‍රේට් ශාක මගින් ප්‍රයෝජනයට ගන්නවා ඒගොල්ලොන්ගේ දේහ තුල ප්‍රෝටීන වර්ග හදන්න, නැත්නම් නයිට්‍රජනීය කාබනික ද්‍රව්‍ය හදන්න. ඊට පස්සේ මේ ශාක ප්‍රෝටීන ආහාර මගින් පාරිභෝජකයන්, එහෙම නැත්නම් සත්තුන්ගේ දේහ තුලට යනවා. එතනදී ඒගොල්ලොන්ගේ ප්‍රෝටීන හදෙනවා. දෙගොල්ලොම මරණයටපත් වුනහම නැවතත් පසට එකතු වෙනවා නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග. ඒව දන්නවනේ දැන් මොනවද? ප්‍රෝටීන, න්‍යෂ්ටික ආම්ල, ඒ වගේ නයිට්‍රජන් අඩංගු කාබනික ද්‍රව්‍ය. එතකොට මෙන්න මේ වාර කිව්වා වගේම ආපහු සැරයක් වියෝජනීය වෙලා ඇමෝනියම් සංයෝග විදිහට පසට ලැබෙනවා. දැන් ආපහු අර නයිට්‍රේට් බවට ඒ චක්‍රයම හොම යනවා. දැන් ඉතින් චක්‍රය හැබැයි සම්පූර්ණ නැහැ. මොකද ආපහු වායු ගෝලීය නයිට්‍රජන් ලැබෙන්නේ නැහැ. තාම මේ නයිට්‍රජන් යනවා විතරයි වායු ගෝලීය. දැන් ඊළඟ පියවර කරන්නේ ශුද්ධ ජීවීන්.
ඊළඟ පියවර මොකද්ද? අර නයිට්‍රේට් එහෙම නැත්නම් ප්‍රයෝජන නයිට්‍රජන් වායුගෝලීය නයිට්‍රජන් බවට පත් කරනවා. දැන් මේක දැක්කහම හිතෙනවා මේක නිකන් අවශ්‍යදායක පියවරක් කියලා. එහෙම නෑ. මේකත් අවශ්‍යම පියවරක්. මොකද නයිට්‍රජන් චක්‍රය සම්පූර්ණ වීම සඳහා. එතකොට නයිට්‍රජන් චක්‍රය පිළිබඳව තමයි ඔය අපි දැන් කතා කරේ. ඊළඟට බලමු කාබන් චක්‍රය. දැන් කාබන් චක්‍රයත් මම මේ රූප රාමුවේ පෙන්වුම් කරනවා. අපි කවුරුත් දන්නවා ප්‍රධාන වශයෙන්ම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වායුගෝලීය පවතින ඉතාමත් සුළු ප්‍රමාණයක් වුණාට ඒ ප්‍රමාණය තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී ප්‍රයෝජනෙට ගන්නෙ. ඒතර ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී ප්‍රයෝජනෙට ගන්න අරගෙන කාබනික ආහාර හැදුවට පස්සේ සත්තුන්ගේ දේහ තුළට කාබනික ආහාර ආහාර ලෙස යනවා. දෙගොල්ලොම ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් නැවතත් වායුගෝලයට පිට කරනවා. ඊට පස්සේ දෙගොල්ලොම මිය යනවා. ආපහු කාබනික ද්‍රව්‍ය පසට එකතු වෙනවා. ආපහු ශුද්ධ ජීවීන් මගින් ඒවා වියෝජනය වෙලා ශුද්ධ ජීවීන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් ලෙස ආපහු වායුගෝලයට යනවා. ඒ වගේම සමහර මල ශාකා සත්ත්ව ද්‍රව්‍ය දීර්ඝ කාලයක් තිස්සේ වියෝජනය නොවී තිබිලා ඔගොල්ලෝ අහලා ඇති. පොසිලකරණයට ලක් වෙලා ඒවා මගින් තමයි අපිට පෙට්‍රෝලියම් එහෙම නැත්නම් පොසිල ඉන්ධන ලබා දෙන්නේ. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ වියෝජනය නොවී තිබීම නිසා. ඒතර ඒවා තමයි කියන්නේ මිලියන ගණන් වසර මිලියන ගණන් තිබිලා ඊට පස්සේ අපිට හම්බ වෙනවා පොසිල ඉන්ධන විදියට අපි ගන්න ඒවා තමයි. ඒතර පොසිල ඉන්ධන දහනයේදී දැන් අපි රථ වාහනවලදී කර්මාන්ත ශාලාවලදී පෙට්‍රල් ඒ වෙනත් පෙට්‍රෝලියම් සංයෝග අපිට අවශ්‍ය වෙනවා. මේවා දහන්නේදී නැවතත් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඊළඟට දැන් සාගරයේ පවා ඔගොල්ලෝ දන්නවා දිය වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් වලින් හැදෙනවා හුණු ගල් වගේ දේවල්. ඒතර ඒවත් ඔගොල්ලෝ දන්න හුණු ගල් දහනය කරනවා. එතනදී නැවතත් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට පිට වෙනවා. ඒතර ඔය වගේ දැන් කාබන් සහ නයිට්‍රජන් විතරක් නෙමෙයි. ෆොස්ෆරස් චක්‍ර, පොටෑසියම් හැම එකකදීම මේ චක්‍රීකරණය අදාළයි. ඒතර මේ විෂය නිර්දේශයේ තියෙන කාබන් චක්‍රය හා නයිට්‍රජන් චක්‍රය පමණයි. ඊට පස්සේ අපි දැන් මේ කතා කරලා ඉවර වුණේ පරිසර පද්ධතියක ද්‍රව්‍ය හා ශක්තිය ගැලීම. එතකොට දැන් මේ වෙනකොට ඔගොල්ලන්ට තේරෙන්න ඕනේ පරිසර පද්ධතියක් කියන්නේ මොනතරම් වැදගත් ඒකකයක්ද, මේක ඇතුලේ ශක්තිය කොහොමද යන්නේ, ද්‍රව්‍ය ගමන් කරන්නේ කොහොමද කියලා. ඒ කොටස ඉවරනාට පස්සේ අපිට තියෙන්නේ නැවතත් පරිසර පද්ධති පිළිබඳව ඉගෙන ගන්න. එයින් අපි මුලින්ම ලෝකයේ කියන්නේ ජෛව ගෝලය තුල තියෙන විශාලම පරිසර පද්ධති පිළිබඳව මුලින්ම අපි සඳහන් කරනවා. අපි ඒවට කියනවා බියෝම කියලා. දැන් බියෝමයක් කියන එක අපි අර්ථ දක්වන ඕගොල්ලොන්ගේ විෂය නිර්දේශයේ මේ රූප රාමුවේ දැක්වෙන ආකාරයට. කියන්නේ විශාල භූමි ප්‍රදේශයක පවතින. කියන්නේ එක රටක තියෙන එකක් නෙමෙයි. දැන් අපි කවුරුත් දන්නවා නිවර්තන වර්ෂා වනාන්තර කිව්වහම අපේ ලංකාවෙත් කොටසක තියෙනවා. ආයේ තියෙනවා අප්‍රිකාවේ කොංගෝ වනාන්තර, ඊළඟට තව දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තර, ඔය වගේ මැලේසියාවේ වනාන්තර. දැන් අපි පොඩ්ඩක් මේ වියෝම පිළිබඳව සරලව බලමු. වියෝම අපි ප්‍රධාන අටක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි නිවර්තන වැසි වනාන්තර, සවානා, කාන්තාර, චපරාල්, සාමි කලාපික තුනබිම්, සාමි කලාපික පළල් පත්‍ර දරන වනාන්තර, ටයිගා වනාන්තර, තුන්ද්‍රාව කියලා. ඒකෙන් අපි ඉස්සෙල්ලම බලමු මේ සිටිය මේ ව්‍යාප්ත වෙලා තියෙන හැටි. ඔගොල්ලෝ දන්නවා අපේ ගොඩබිම තියෙන උත්තර අර්ධගෝලයේ, පල්ලෙහා දක්ෂිණ අර්ධගෝලයේ ගොඩක් ජලය තියෙන්නේ. ඒතර උත්තර අර්ධගෝලයේ තමයි ගොඩාක්ම මේ බියෝම ව්‍යාප්ත වෙන්නේ. ඔගොල්ලෝ පේනවා සමකයෙන් ඈතට යන්න දැන් සමකයේ ආසන්නයේ තමයි කොළපාට තදින් තියෙන්නේ. කියන්නේ ඒවා තමයි නිවර්තන වැසි වනාන්තර. කියන්නේ හොඳ උෂ්ණත්වයක්, හොඳ වර්ෂාපතනයක් සහ අනිකුත් සාධකිතා ප්‍රශස්ත ලෙස තියෙනවා. ඒතර තුන්ද්‍රාව කියන එක තමයි අර කෙළවරේ උඩ අයිස් තියෙන හරිය තියෙන්නේ. නමුත් ඕවලත් ජීවීන් ඉන්නවා. හැම එකෙම ජීවීන් ඉන්නවා. ওই ආකාරයට තමයි බියෝම ව්‍යාප්ත වෙලා තියෙන්නේ අපේ ලෝකේ. ඒතර මේ සරලව ඒවා තියෙන ප්‍රමාණයන් දක්වන සටහන වැඩියෙන්ම ඔගොල්ලන්ට පේනවා කාන්තාර ප්‍රමාණය 19%ක්. ඊළඟට තියෙන්නේ ටයිගා වනාන්තර. ඒ කියන්නේ කේතුදර වනාන්තර කියන ඒවා. දැන් අපි නිවර්තන වැසි වනාන්තර මේ පල්ලෙහා පින්තූරයෙන් පෙන්වන්නේ ඇමේසන් වනාන්තරය. ඇමේසන් ගඟත් එක්ක තියෙන මේ බලන්න ඔයගොල්ලන්ට පේනවා ඉතාමත්ම ඝන වනාන්තරයක්. ඒකට සාමාන්‍යයෙන් දකුණු ඇමරිකාවේ ඇමේසන්, මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ, ඒ වගේ රටවල්වල ওই සිටියේ මේ පෙන්වුම් කරන්නේ එම වනාන්තර පිහිටලා තියෙන ආකාරය. දැන් මේ වනාන්තර ලක්ෂණ ගත්තාම වැදගත් වෙනවා. හරිම ඝන වනාන්තර, හොඳ වර්ෂාපතනයක් තියෙනවා මිලිමීටර් 2500කට වැඩි.
එතකොට උෂ්ණත්වයත් ඉතා ප්‍රශස්තයි ශාක වල වැඩිවීමට සියලුම ශාක ස්ටේ වැඩි වුණ පේනවා කොච්චර තියෙනවද කියලා ඒකක ශේෂ්ඨඵලයක ශාක ඊළඟට ඒ නිසාම ජෛව විද්‍යත්වය අධිකයි ඊළඟට ස්කන්ධ පුෂ්පීයතාවය මොකද්ද මේ ස්කන්ධ පුෂ්පීයතාවය කියන්නේ පුෂ්පසා පළ හටගන්න කඳේ අතුවල නෙමෙයි දැන් අපිට තියෙන සල් මල් කොස්වල එහෙම කඳේනේ තියෙන්නේ ඊළඟට ස්තරී භවණි අපි බලමු ස්තරී භවණිය කියන එක මේ තියෙන්නේ ඊළඟ රූප රාමයෙන් පෙන්වන්නේ මේ ස්තරී භවණිය වනාන්තරයේ ස්තර පහක් හඳුනන්න පුළුවන් උඩම තියෙන ස්තරයට අපි කියනවා නිරු ශාක ස්තරය ඊළඟට වියන් ශාක ස්තරය උප වියන් පඳුරු සහ යටි ගොන්න වියන අඛණ්ඩයි කියන්නේ අර වියන් ශාක මුදුන් එකිනෙක සම්බන්ධ වෙලා තනි අඛණ්ඩ වියනක් හදලා තිනවා ඒ නිසා වනාන්තරය තුළට ආලෝකය ඉතාමත් අඩුවෙන් ලැබෙන්නේ ඊළඟට තමයි මේකේ කාෂ්ඨ ආරෝහකය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ආරෝහක ශාක කාෂ්ඨ ආරෝහක කියන්නේ කාෂ්ඨයක් තියෙන ආරෝහක අපි මොනාද කියලා බලමු දැන් විශේෂ ලක්ෂණ තමයි වනාන්තරයේ ශාකවල පත්‍රවල දිය බේරෙන වැස්සුම් තුළු එහෙම නැත්නම් කියනවා පත්‍රවල බේරුණු පත්‍රාග්ග තියෙනවා ඊළඟට කාෂ්ඨ ආරෝහක දැන් ඔය වෙනිවැල් අහලා තිනවනේ ඒවක තමයි කාෂ්ඨ ආරෝහක කියලා කියන්නේ කාෂ්ඨයේ සහිත ආරෝහක ඊළඟට අපිශාක අපිශාක අහලා ඇතිනේ දැන් ලංකාවෙත් ඕකිඩ් විශේෂ ගොඩාක් තියෙනවා සිංහරාජ වනාන්තරේ තා විශාල ලෙස එතන මේවා වනාන්තරයේ ලාක්ෂණික ලක්ෂණ විදියට පැහැදිලි කරනවා ඊට අමතරව ශාක ඉතා උසයි ඍජු කඳන් සහිතයි පොත්ත සුමටයි ඒ වගේම කඳන් වල පාදයේ පළල් ඔයගොල්ලෝ දැකලා ඇති අර ලෑලි වගේ සමහරලාට පාදය ඒ මොකද අමතර ආධාරකයක් ලබා දෙන්න අමතර ආධාරකයක් කඳට ලබා දෙන්න මොකද උස කඳන් නිසා ඊළඟට සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර අපිට නම් හුරු නැති වුණාට පිපින්තුරු වල දැකලා ඇති විශේෂයෙන් සෞම්‍ය කලාපයේ තියෙන්නේ ඍතු ભેදේ පවතින රටවල් වල නිසා ඍතු ભેදේ අනුව වෘක්ෂලතා වල වර්ධනය වෙනස් වෙනවා සමහර කාලවලදී මේ වගේ අලංකාර පාට පාට පත්‍ර ලැබෙනවා මොකද ඒගොල්ලෝ කාලයකට පත්‍ර හැලලා ඊළඟට පත්‍ර එනකොට විවිධ වර්ණ වලින් යුක්තයි එතකොට ඒ උෂ්ණත්වයට උරුත්තු දෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ යුරෝපය කැනඩාව බ්‍රිතාන්‍ය වගේ රටවල් වල තියෙනවා ඊළඟ පස්සේ තියෙනවා තෘණබිම් දැන් මේවා තමයි ලෝකේ සරුම තෘණබිම් තෘණබිම් හරිම සරු ඒ ප්‍රදේශවල සීතයිතු ඒ කියන්නේ සෞම්‍ය කලාපික නිසා ඉතු ભેදයට ලක් වෙනවා ඔයගොල්ලෝ අහලා තියෙනවා ඔයගොල්ලෝගේ පල්ලෙහා පන්ති වල විෂයන් වලදී කැනඩාව ප්‍රේරීස් රුසියාවේ ස්ටෙප්ස් තනබිම් ඒ වගේම දකුණු ඇමරිකාවේ පැම්පාස් ඕස්ට්‍රේලියාවේ ඩවුන්ස් පස්ස ඉතා සරුයි ඒ නිසා ගොඩක් වෙලාවට මේ සරුම තෘණබිම් කියලා කියනවා සවානා සවානා අහලා ඇති දකුණු අප්‍රිකාවේ සවානා වනාන්තර හරිම ප්‍රසිද්ධයි මොකද වැඩිම ශීරපායි විවිධත්වයක් තියෙන්නේ එහි මතේකුත් තියෙනවානේ මිනිසා සම්භවයේ උනේ ওই පැත්තේ කියලා ඒකේ තියෙන්නේ උස තුන එක්ක තැන් තැන් වල තියෙන ශාක තියෙනවා උස තුන ගොඩක් ප්‍රසිද්ධ සවානා වනාන්තර ගැන අහලා ඇති මොකද මේ ඔය අපි දන්න ජිරාෆ්ලා එතකොට සිංහ වර්ග එක එක ශීරපායින් තාමත්ම ව්‍යාප්තියක් තියෙන ප්‍රදේශයක් සවානා වනාන්තර දකුණු ඔයගොල්ලෝ පේනවා අර අප්‍රිකාවේ වැඩි ප්‍රදේශයක් එකට අදාළ වෙනවා ඊට අමතරව ඉන්දියාවෙත් කොටසක තියෙනවා ඊට පස්සේ අපි බලමු කාන්තාර දැන් කාන්තාර ගත්තොත් එහෙම අපි කවුරුත් දන්න එකක් තමයි ඒත් සමහර කාන්තාර තියෙනවා කවදාවත් ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම සීතල කාලෙකුත් එනවා ඒතර දැන් දැන් සහරා ගෝබි කලහාරි කාන්තාර දැන් සහරා සහ කලහාරි අප්‍රිකාව වල තියෙන්නේ ගෝබි කාන්තාරය ආසියාවේ තියෙන්නේ ඒක පුදුම උණුසුමක් තියෙන කාන්තාරයක් ඒ වගේම තමයි කාන්තාරවල සත්තු ඇත්තටම දවල් කාලෙදි නිදි මොකද ඒ තරම්ම රස්නේ උණුසුම දරා ගන්න බෑ ඒගොල්ලෝ රාත්‍රියට තමයි සක්‍රිය වෙන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කෑම හොයා ගන්න යන්නේ රාත්‍රී කාලෙදී ඒ වගේම තමයි ජලය සංරක්ෂණය කරගන්න ඕනේ ඒගොල්ලන්ට තියෙන ලොකුම ගැටලුව ජලය ඒ නිසා ඔයගොල්ලෝ අහලත් ඇති මම හිතන්නේ ඔය ප්‍රභා සංශ්ලේෂණේ පාඩමේ කරලා ඇති විශේෂයෙන් සීෆෝ ශාක සීෆෝ ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණයේ පෙන්වන ශාක බහුලයි මොකද ඒවට ඒ වගේම තව තියෙනවා ඔය කැම්ප් ප්ලාන්ට්ස් කියලා රාත්‍රියේදී තමයි පූටිකා අරගෙන ඉන්නේ ඒ රාත්‍රියේදී කාබන් ඩයොක්සයිඩ් වෙනත් අම්ල බවට තිර කරගෙන ඉඳලා ඊට පස්සේ ඒවා දවල් කාලෙදී කාබනික අඳුරු ප්‍රතික්‍රියාව සිදු කරගන්න හැඩ ගැහෙනවා මොකද දවල් කාලෙදී පූටිකා ඇරියොත් ජලය වාෂ්ප වෙන නිසා පුළුවන් තරම් සත්තුත් එහෙමයි සත්තුත් පුළුවන් තරම් උගල අහලා ඇති ඒගොල්ලෝ මේ දේ සංචිත කරන්නේ ප්‍රධාන වශයෙන් මොකද මේ දේ වැඩි ජල විච්ඡේදනයෙන් වැඩි ජල ප්‍රමාණයකුත් ලැබෙන නිසා
පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා තියෙනවා. සත්තු නැත්තේ නැහැ. හොඳ ජෛව විවිධත්වයක් තියෙනවා කාන්තාරවල. ඊට පස්සේ මේ චපරාල් මේක බියෝමයක්. ගොල් පේනවා හරි පොඩි ප්‍රදේශයක් තියෙන විශේෂයෙන් මධ්‍යධරණී මුහුදු වටා ප්‍රදේශ දකුණු අප්‍රිකාවේ කෙළවරක තියෙනවා. චපරාල් මේක ඇත්තටම අර මේ වැසි රහිත උණුසුම් ගිම්හානයකුයි වැසි සහිත ත්‍රීතයිතුකුයි තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ඇපල් වගාව මිදි වගාවට ඉතාමත් හොඳයි කියලා කියනවා. ගිම්හාන කාලෙදී සාමාන්‍යයෙන් නියන් සමයක් එනවා ගිම්හාන කාලෙදී. නමුත් ඒකට වරුතු දෙන්නේ ඒගොල්ලෝ හැඩ ගැහිලා ඉන්නවා. ඊළඟ බියෝමය තමයි ටයිගා කේතුදර වනාන්තර කියලා මම කිව්වා. උත්තර අර්ධගෝලයේ පටියක් වගේම තියෙනවා. ඇත්තම ගත්තොත් ඉතා විශාල බියෝමයක්. හැබැයි ශාක සදා හරිත ඔයගොල්ලෝ දැකලා ඇති පින්තූරවල කේතුදර ශාක තමයි බහුල. පයිනස් වර්ග ඔක්කොම එකම හැඩයේ කේතුකාකාරයි. ශාක සදා දැන් සීත ඍතුවක් තියෙනවා දිග. ඒ වුණාට පත්‍ර හැලෙන්නේ නැහැ. ඒ ඍතුවට හොඳින් අනුවර්තනීය වෙලයි තියෙන්නේ. ඊළඟට ශාක ගත්තහම මේ විවිධත්වයේ අඩුයි. ඔක්කොම නිකන් කේතුකාකාර ශාක ගොඩක් විතරයි තියෙන්නේ. සීත කාලෙදී සම්පූර්ණයෙන් හිම වලින් වැහෙනවා. ශාකත් වැහෙනවා. පසමත් පිටත් හිමෙන් සම්පූර්ණයෙන්ම වැහෙනවා. ඇතරම කොත් විශාලම බියෝමය කියලා ගන්නත් පුළුවන්. ඊළඟට තුන්ද්‍රාව. ඊට උඩින්ම තියෙන බියෝමය. තුන්ද්‍රාව ටයිගාවට උඩින් තියෙන ආර්කටික් ප්‍රදේශවල ඉතාම දැන් සමහර කාලවලදී මුළු දවසම දවාලක්. සමහර කාලවලදී දවසම රෑ. හැබැයි දවාල තියෙන දවස් අඩුයි. කියන්නේ ඉතාම කෙටි ගිම්හානයක් තියෙන්නේ පැය 24ම දවල්. පැය 24ම දවල් ඒ කාලෙදි විතරයි අර දැන් අනිත් දවස්වලට අයිස් වලින් මිදිලා තියෙන්නේ. ඒ කාලෙදි අර අඟල් 6ක් විතර යන්තම් අයිස් දිය වෙලා පසේ පස මතු වෙනවා. එමෙ නැත්තම් පසේ මොන හරි වැදෙන්න පුළුවන්. ඉතා කුඩා ශාක හැදෙනවා. සත්තු ඉන්නවා. හැබැයි මේ පරිසර පද්ධතියේ මේ විදිහේ සත්තු ඉන්නවා. පිනිමුවන්, නරි වෘක්කයන් ආදී සත්තු ඉන්නවා. අර විශේෂ විදත්තේ අඩුයි. තා කෙටි ආහාර දාම තියෙන. ලොකු ගස් දකින්න නැහැ. මොකද අර පොඩි ගිම්මානයක් විතරයි තියෙන්නේ. ඒ කාලේ විතරයි ජලය දිය වෙන්නේ. අනිත් හැමදාම සදා අයිස් කියලා තමයි අපි කියන්නේ. හැමදාම අයිස් වල තියෙන්නේ. එතකොට මේ සියලුම පරිසර පද්ධති ලෝකයේ තියෙනවා. ඒ වගේම විවිධයි. ඔබට දැන් පේනවා ඇති පරිසර පද්ධති වල විවිධත්වය මොනතරම් ලස්සනද කියලා. දැන් අපිට සාමාන්‍යයෙන් අන්තර්ජාලය එහෙම බැලුවොත් එහෙම මේ බියෝම සම්බන්ධයෙන් බලන්න ඔබට පුළුවන් නම් හරිම ලස්සන වීඩියෝස් එහෙම තියෙනවා. ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හැම පරිසර පද්ධතියම ඉතා වැදගත්. ඒ වගේම ඒ ඉන්න ශාක සහ සතුන් ඒ පරිසර පද්ධතියේ තියෙන ඒ සම්පත් එහෙම නැත්නම් ආජෛව සංඝටක වලට හොඳින් අනුවර්තනය වෙලයි තියෙන්නේ. එතකොට ඒ අපි ඒ කතා කරේ ලෝකයේ බියෝම පිළිබඳව. ඊට පස්සේ අපි බලමු මේ ශ්‍රී ලංකාව ගැන. මොකද අපේ රටේ වැදගත් තැනක් අනිත් එක අපි දන්නවා අපි සමකාසන්න රටක්. අපටත් තියෙන විවිධාකාර පරිසර පද්ධති නේද? වනාන්තර තියෙනවා. ඊළඟ වනාන්තර ගත්තත් එක එක ආකාරයේ වනාන්තර තියෙනවා. ඊළඟ තුනමින් තියෙනවා. ජලජ පරිසර පද්ධති තියෙනවා. අපි සරලව කීපයක් විතරක් සලකලා බලමු. අපේ ප්‍රධාන පරිසර පද්ධති වනාන්තර ඔය ආකාරයට බෙදන්න පුළුවන්. ආකාර 4යි. ඊළඟ තුනබීම් සවාන තුනබීම් හා පතන තුනබීම්. ඊළඟ වෙරළාසන්න පරිසර පද්ධති කලපු ගම්මෝය කඩලාන කොරල්පර මුහුදු වෙරළ මුහුදු තුනබීම්. ඊළඟට අභ්‍යන්තරයේ තියෙන ගංගා ඇල දොළ ජලාශ වැව් ඒ වගේ ගොඩක් පරිසර පද්ධති අපිට මේ පුංචි ලංකාවෙත් බහුලව තියෙනවා. අපි වනාන්තර ගත්තොත් මේ ආකාරයේ පැතිරීමක් තියෙන්නේ. අපි කවුරුත් දන්නවා අපිටත් තියෙනවා බොහොම ආඩම්බරින් කියන්න පුළුවන් නිවත්තන වැසි වනාන්තර. බොහෝ දුරට ලෝකයේ අර බියෝමයට සමානයි. එතකොට ඒක සිංහ රාජය ගැන මතක් කරනකොට කාටවත් මතක් වෙන්න ඕනේ නිවත්තන වැසි වනාන්තර. ඊට අමතරව අනිකුත් වනාන්තරවල පැතිරීම උගුන්ට ඔය සටහනේ සිටියමේ පෙන්නුම් කරලා තියෙනවා. ඊළඟට නිවත්තන වැසි වනාන්තර ගත්තාම මම දැන් ඉස්සෙල්ලා කියපු ලක්ෂණමයි මේකේ තියෙන්නේ. අපිට සිංහ රාජය ගියාම මේ ඔක්කොම ලක්ෂණ විදිහට බලා ගන්න පුළුවන්. අර ස්තරී භවනය, කාෂ්ඨාරෝහක බහුලයි. එතකොට මේ කාෂ්ඨාරෝහක බහුලයි. ඊළඟට අපිශාක බහුලයි. ඊළඟට අර මුල් ඉතාමත් හොඳින් වැඩිලා තියෙනවා. කරු මුල් තියෙනවා. රුකුල් මුල් කියලා අපි ඒවට කියනවා. ඊළඟට අපි බලමු වියලි මිශ්‍රස. මිශ්‍ර සදාහරිත කියන එකේ තේරුම තමයි මේ සමහර ශාක සදාහරිතයි සමහර ඒවා
කාලයකට පත්‍ර හැලෙනවා. ඒ නිසා අපි කියනවා මිශ්‍ර සදාහරිත කියලා. වියලි මිශ්‍ර සදාහරිත. එතකොට ඒකේ ශරීභවණි අර වගේ නෑ. උගුන් පේනවා අර මිහා පැත්තේ තියෙන ඡාය රූපේ අර වගේ ස්තර පහක් හොඳට නෑ. දැන් අපි ගත්තොත් උඩවලවේ පැත්තේ පොළොන්නරුව පැත්තේ ඒ වගේ තැන්වල තමයි අපිට මිශ්‍ර සදාහරිත ශාක තියෙන මේ වනාන්තර වර්ගයේ දැන් ලංකාවේ භූමි ප්‍රමාණයෙන් වැඩිම තියෙන්නේ මේ වනාන්තර හැබැයි. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඊළඟට කඳුකර වනාන්තර. දැන් අපි යනවා නුවරඑළිය පැත්තේ හොට්න් තැන්න පැත්තේ මේ වනාන්තර අඳුනන්න පුළුවන්. ඒවල තියෙන්නේ නිකන් ඇඹරුණු කඳන් තියෙන්නේ. සුළඟට ඔරසු දෙන තමයි ඇඹරිලා තියෙන්නේ. ඒ වගේම කඳේ ධාර තියෙනවා. ඒ වගේම ඒවල පත්‍ර තියෙන කොටස පැතලි. මේ ඔක්කොම ලක්ෂණ තියෙන්නේ ඉතා තද සුළං එනවනේ. කඳුකරයේ තද සුළං එනවා. ඒ සුළං වලට ඔරතු දෙන තමයි ඒ විදියට හැඩ ගැහිලා තියෙන්නේ. ඒ වගේම කඳන් මත පාහසි ලයිකන බහුලයි. මේ තියෙන්නේ ලයිකන වර්ග. ඊළඟට පාසි පාසි දන්නවනේ පොගනාට මං කිව්වේ පොගනාටම බහුලව තියෙනවා. ඒ වගේම ලයිකන කඳන්වල එල්ලි එල්ලි තියෙන ඒවා තියෙනවා. සමහර ඒවා ගල්පර වලට සවි වෙලා තියෙන ඒවා තියෙනවා. ඒවා වනාන්තරයේ වැදගත් ලක්ෂණ කඳුකර වනාන්තරයේ. ඊළඟට අපි බලමු කටුබඳුරු සහ ලඳු කැලෑ විශේෂයෙන් හම්බන්තොට මන්නාරම් ප්‍රදේශ වලට සීමා වෙනවා. මොකද අර මෝසම් වැසි පැතිරීම අඩු ඉදිපැත්තට. එතකොට ඒ දෙපැත්තේ ලංකාවේ දෙපැත්තේ මේ විදියට උෂ්ණත් වර්ෂාපතන ඉතාමත් අඩු වීම නිසා උෂ්ණත්වයේ ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ඉතා හොඳ يعني අපි ගත්තොත් ශාකවල පැවැත්මට වර්ධනය සඳහා හොඳ හිතකර තත්ත නැහැ. ඉතින් කටුපඳුරු සහ ලඳු කැලෑ කියන්නේ ඒකයි. බොහෝ ශාක يعني ශුෂ්ක රූපී ලක්ෂණ පෙන්වනවා. පත්ඔක් වගේ දේවල් වැවෙනවා. ඉතා ගැඹුරු මුල් පද්ධති තියෙනවා. ඊළඟට උත්සේදනයේ වලක්ව ගන්න අනුවර්තන විශාල වශයෙන් තියෙනවා. ඊට පස්සේ අපි බලමු තුනබිම්. දැන් පතන තුනබිම් බලන්නත් අපි යන්න ඕනේ හොටන් තැන්නට. හොටන් තැන්නේ තමයි පතන තුනබිම් තියෙන්නේ. ඒක ඇත්තරම මේ සීතල දේශගුණයට උරුසු දෙන විදිහට හැදිලා තිනවා. උස තුන දකින්න පුළුවන්. ඊළඟට කලපු සහ ගම්මෝය වර්ග. සරලව ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා කලපු. ඊළඟට කඩොලාන. කඩොලාන ගත්තාම විශේෂ ලක්ෂණ ගොඩක් තියෙනවා. වෙරළාසන්නේ තියෙන්නේ හුලඟට තදින් ලක් වෙනවා. අධික උෂ්ණත්වයට ලක් වෙනවා. කෙලින්ම සූර්යතාවපයට ලක් වෙනවා. ඒ නිසා බොහෝ විට උත්සේදනය අඩු කරගන්න අනුවර්තන තියෙනවා. හුලඟට ඔරසු දෙන්න බොහෝ විට කරුමුල් සහ කෛරුමුල් තියෙනවා. මේ තියෙන්නේ ඒ කරුමුල් සහ කෛරුමුල්. ඒ වගේම අර හැම වෙලේම වගේ බඩදිය වෙලාවේදී මුල් ජලයෙන් යට වෙලා තියෙන නිසා මුල් වලට වාතය අඩු. ඒ නිසා මුල් වල තියෙනවා ඉහළට වැඩි. දැන් මුල් වැවෙන්නේ ධන ගුරුත්වාවර්තීවනේ. මේකේ තියෙනවා ඉහළට වැඩෙන මුල් ඍණ ගුරුත්වාවර්තී වායු ධර්මුල්. එමගින් අවශ්‍ය වාතය ලබා ගන්නවා. එතකොට තව තියෙනවා ලක්ෂණයක් ජලාභුජතාවය කියලා. මොකද සාමාන්‍යයෙන් මෙතෙන්ට එන වතුර හැම වෙලෙම ලවණතාවය වෙනස් වෙවි එන්නේ. මේකට වැටුනොත් බීජ මැරෙනවා. බීජ විනාශ වෙලා යනවා, කුණු වෙනවා. ඒකට ඔරතු දෙන්න ගහේ තියෙද්දිම බීජය පැලවෙන්න ගන්නවා. ගහේ තියෙද් වැටෙන්නේ නැහැ. වැටුනොත් කුණු වෙනවනේ. ඒ නිසා ගහේ තියෙද්දිම බීජය පැල වෙනවා. ඒකට කියනවා ජලාභුජතාවය කියලා. එතකොට මෙන්න මේ ලක්ෂණ තමයි කඩුලානවල වැදගත් ලක්ෂණ. ඊළඟට කොරල්පර රටවටේම අපි තියෙනවා. කොරල්පර ඊළඟට අරිම අලංකාරවත් ඊළඟට ප්‍රාථමික නිෂ්පාදතාවය ඉතාමත්ම වැඩි. අපි ගත්තොත් එimhe විවිධ මත්ස්‍ය විශේෂ සහ වෙනත් ශාක තියෙනවා. ඊළඟට තුනබිම්. මුහුදු තුනබිම් කිව්වහම විශේෂයෙන් ආවුතු බීජක ශාක මාළුන්ගේ මත්ස්‍යයන්ගේ හොඳ වාසස්ථාන. ඒ වගේම ආහාර සපයනවා. සෝ අවසාන වශයෙන් මම වගුරු බීම් සහ ගොහුරු. එතකොට මේ ලංකාවේ තියෙන විවිධ පරිසර පද්ධති. ඔබට තේරෙනවා ඒවල තියෙන විවිධත්වය. එතකොට අපි අද පාඩම මෙතනින් අවසන් කරනවා. ඔගලන්ගේ පරිසර විද්‍යාව කියන්නේ පරිසර ජීව විද්‍යාවේ මුල් කොටසයි මේ අවසන් වෙන්නේ. අල්බෝවන්.